අපි හැමෝම කැමති දිනන්න. මේ ලෝකේ කවුරුත් කැමති නෑ පරාජයටපත් වෙන්න. අපි කාගෙත් එක්ක හරි කතා කරත්, යම්කිසි කාර්යයක නිරත වුණත් මේ හැම වෙලේම අපි උත්සාහ කරන්නේ අපි දිනන්න. ඔබ යම්කිසි කෙනෙක් සමග තර්ක කරද්දී ඔබ හැම වෙලේම උත්සාහ කරනවා ඔබේ මතය හරි බව පෙන්වන්න. එහෙම පෙන්වලා ඔබ අමුතු සතුටක් ඒ තුලින් ලබා ගන්නවා. තමා ගැන විශ්වාස කිරීම, කොන්ෆිඩන්ට් එක තියා ගැනීම ඉතාමත් වටින දෙයක්. නමුත් තමා ගැන මාන්‍ය ඇති කර ගැනීම, ඕවර් කොන්ෆිඩන්ස් එක තමාට ගෙන දෙන යහපතක් කිසිවිටකත් නැහැ. ඔබ යම් කිසි දෙයකින් දියුණු වීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තමා ගැන විශ්වාස කළ යුතුයි. නමුත් තමා ගැන මාන්‍ය, තමා ගැන ඕවර් කොන්ෆිඩන්ස් එක අධික විශ්වාසය තබා ගැනීම ඔබේ දියුණුවට නිසක වශයෙන්ම බාධාවක් වෙනවා. ඔබ අන් අයගේ මතවලට නිසක වශයෙන්ම ගරු කළ යුතුයි සහ අන් අයගේ උපදෙස්, අන් අයගේ මත තුළින් තමාගේ ජීවිතයට ලබාගත හැකි දේ කුමක්ද යන්න නිතරම සිතිය යුතු වෙනවා. ඔබ තව කෙනෙක් එක්ක යම්කිසි කරුණක් ගැන තර්ක කරලා ඒ තර්කය දිනලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔබට ඒ මොහොතේ පොඩි උත්තේජනයක්, සියුම් සතුටක් ඔබේ සිතට දැනෙනව නේද? නමුත් ඔබ දන්නවාද, අන්න ඒ සියුම් සතුට, එහෙම නැත්නම් ඒ මාන්‍ය, මම තමයි හොඳටම දන්නේ කියන ඒ සිතුවිල්ල ඔබට කොතරම්නම් හානියක් ගෙන දෙනවද කියලා? වරදව තේරුම් ගන්න එපා. පොසිටිව් විදියට හිතන එක, මට පුළුවන් ඒක කරන්න කියලා ආත්ම විශ්වාසය තියාගන්න එක සහ අධික මාන්‍ය නිසා ඕවර් කොන්ෆිඩන්ස් වෙලා මම තරම් දන්න කෙනෙක් නෑ හෝ මම තරම් වැඩෙක් නෑ කියලා හිතන එක දෙකක්. මට වඩා ඕන තරම් දැනුම තියෙන අය ඉන්න පුළුවන්. නමුත් මේක මම කොහොම හරි කරනවා, ජයග්‍රහණය කරනවා, දිනනවා කියන එක තමයි නිවැරදි ආත්ම විශ්වාසය කියලා කියන්නේ. නමුත් මම තමයි පොර, මම තමයි හොඳටම දන්න කෙනා කියලා හිතන එක ආත්ම විශ්වාසය නෙමෙයි, ඒක මාන්‍ය. එහෙමත් නැත්නම් ඒක ඕවර් කොන්ෆිඩන්ස් එක. දැනගැනීම සහ අවබෝධය අතර වෙනස වටහා ගන්න. අධ්‍යාපන කටයුත්තකට, ධර්මය, මේ ඕනම කරුණකට මේ කාරණාව පොදුයි. ඔබට දැනුම තිබ්බට ඔබට අවබෝධය නොතිබෙන්න පුළුවන්. ධර්මය ගැන දැනගැනීම නිසාම මහාන්‍ය ඇති කරගෙන ඒ අපාගත වීමට කාරණාවක් කරගන්න අයද අප අතර ඕන තරම් සිටිනවා. ඔබ දැනගත් කරුණු යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කර ඒවා අවබෝධ කරගන්න. අධ්‍යාපන කරුණක් ගැන කතා කළත්, ඔබේ ඇති වෙන ඕනම ස්කිල් එකක් ගැන ඔබ කතා කළත්, ඔබේ දැනුමක් හැටියට තියෙන මේ කාරණාවල් ඔබ අවබෝධ කරගත්තා වූ කාරණාවක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. එවිටයි එම දැනුම ඔබට හරියාකාර ප්‍රයෝජන ළඟා කර දෙන්නේ. බොහෝ පිරිස් තමාගේ දැනුම ගැන, ධර්ම ඥානය ගැන පවා ඇලීම් ඇති කරගෙන මාන්‍ය ඇති කරගන්නවා. ඔහුගේ හිතේ ධර්මාවබෝධයට ඇති අවකාශය ඔහු විසින්ම අවහිර කරගන්නවා. මතවාදීව තව කෙනෙක් පරාජය කිරීමට උත්සාහ කිරීමෙන් ඔබට ලැබෙන ඒ තාවකාලික සියුම් සතුටට තමාගේ අවබෝධයේ දොරටුව, තමාගේ අවබෝධයට ඇති හැකියාව වැසීමට ඉඩ දෙන්න එපා. එම නිසා ඔබ ධර්මය ගැන හෝ වෙනත් භාවනාවක් ගැන හෝ වෙනත් ඕනෑම දෙයක් ගැන, ඔබේ ලෞකික ජීවිතයේ ඇති ඕනෑම දෙයක් ගැනවත් ඇලීමක්, මාන්නයක් ඇති කරගන්න එපා. ඒ දේවල් දෙස සම්මසිතින් වෙනසක් නැතිව බලන්න පුරුදු වෙන්න. තව කෙනෙක්ව මතවාදීව පරාජය කිරීමෙන් හෝ අභිභවා යෑමෙන් ලැබෙන සියුම් සතුටට ඇබ්බැහි වෙලා දෙයක් වටහා ගැනීමට සහ අවබෝධ කර ගැනීමට ඇති ඔබේ හැකියාව අඩු කරගන්න එපා. ඔබ තර්ක කළ යුත්තේ, ඔබ පරාජය කළ යුත්තේ තව කෙකුව නෙවෙයි. ඔබගේම හිතේ තියෙන ඍණාත්මක බව, ලෝභය, ද්වේෂය, මෝහය, මාන්‍ය යන තමාව පරාජයට පත් කරන ඒ කරුණු කාරණාවල් බව ඔබ වටහා ගන්න. සමහර ධර්මය ගැන සහ මේ ලෝකය ගැන යම්කිසි අවබෝධයක් ඇති අය පවා දැඩි ලෙස දෘෂ්ටිගත වීම නිසා, මතයන්ගේ දැඩි ලෙස එළඹ සිටීම නිසා තමාගේ අධිමාන්‍ය ඇති කරගෙන තමාගේ අධ්‍යාපනික කටයුතු, තමාගේ භාවනා කටයුතු සහ තමාගේ අනෙකුත් අධ්‍යාත්මික කටයුතු වල ඇති දියුණුව පවා නැති කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවා.
විශේෂයෙන්ම තමාගේ දැනුම හෝ දහම් දැනුම හෝ වෙනත් ඕනම දෙයක් ගැන තර්ක කිරීම නවත්වලා තමාගේ හිතේ හටගන්නා මාන්‍ය සහ අඳුකුත් සිතුවිලි ඒ හටගන්නා අවස්ථාවේම ඒ වාගේ නිවර්ති තත්ත්වයේ තේරුම් අරගෙන මේ තර්කය කිරීමෙන් මට ලැබෙන වාසියක් නැහැ මේ සියුම් සතුට වෙනුවෙන් මම මගේ සිතේ තියෙන මේ සැනසille සහ මේ සතුට නැති කරගන්නේ නැහැ කියන ඒ චේතනාව ඇති කරගෙන ජීවිතය සහ තමාගේ සිත ජය ගන්නා පුද්ගලයෙකු බවට ඔබ පත්වන්න තමා ජය ගුත්තු යුත්තේ තමාගේ තියෙන නොහැකියාව සහ තමාගේ සිතේ තියෙන මේ නෙගටිව් ඍණාත්මක සහ තමාට පාඩුගෙන දෙන මේ වැරදි සිතුවිලි නිසා තවත් කෙනෙකුව නොවේ කියන මේ අවබෝධය ඔබ ඇති කරගන්න ඔබට තෙරුවන් සරණයි.